සුබ දවසක් දරුවනි අනික්ෂේ නිවැරදි භාවිතය යන පාඩමට අදාළව 6 වෙනි පාඩම් කොටස අපි දැන් මෙතන සිට සාකච්ඡා කර බලමු. ඔබට මතකයි දරුවනි අනික්ෂය තුල අපි කතා කරපු සංයුක්තාලෝක අනික්ෂයේ තිබ්බේ උත්තර කාචය. ඒ වගේම මතකයි ඔයගලන්ට ඒ අනික්ෂයේ තිබ්බ භාවිත කරපු උත්තර කාචය දෙක අපි හඳුන්වන්නේ දරුවනි උපනිත කාචය සහ අවනිත කාචය. මේ උපනිත සහ අවනිතේ තිබ්බ විශාලන බලයන්ගේ ගුණිතය තමයි මුළු අන්වීක්ෂයේ විශාලනයේ විදියට දරුවනේ අපිට ලැබෙන්නේ. පෙර පාඩ කොටසේ ඔබට මතක ඇති උපනිතෙන් පස් ගුණයක් විශාල කළ පෙන්නනවා අවනිතෙන් දෙගුණයක් විශාල කළ පෙන්නුවොත් මුළු අන්වීක්ෂයේ විශාල බලය උනේ කීයද දරුවනේ 10යි. ඒතර අපි හිතේ විශාලනය කියලා කිව්වෙ මොකක්ද දරුවනේ යම් නිදර්ශකයක් කොපමණ ප්‍රමාණයක් විශාල වෙලා පේනවද කියන තමයි කතා කරන්නේ. ඊළඟට දරුවනේ අපි අද කතා කරන විභේදනය. මොකද්ද මේ විභේදනය කියන්නේ? ඔගලන මෙතන පැහැදිලිව පේනවා ඇති මේ මන්දරුවේ 32ක් ඇඳලා තියෙනවා. පැහැදිලිව පේනවා ඔගලන 32ක් තියෙනවා කියලා. ඒ එකමක් නෙමෙයි පල්ලේ හැට යන දරුවනේ. පල්ලේ හැට ඇවිත් ඔගලන පේනවා පැහැදිලිව හඳුනා ගන්න පුළුවන් විදිහට 32ක් තියෙනවා. මේ ක්‍රමක්‍රමයෙන් ඔගලන පේනවා ඇති මන් 34 දුර අඩු කරලා තියෙන දරුවනේ. ඊට පස්සේ බලන්නේ ඔගලන මෙතෙන්දී ඇවිත් ඔගලන්ට ටිකක් අපහසුයෙන් හරි බලා ගන්න පුළුවන් 32ක් තියෙනවා කියලා. දවුනේ කිසියම් ලක්ෂයන් දෙකක් වෙන වෙනම බලා ගන්න පුළුවන් ලක්ෂයන් දෙකක් විදිහව බලා ගන්න පුළුවන් අවම දුර තමයි අපි හඳුන්වන්නේ විභේදනය කියලා. ලක්ෂයන් දෙකක් විදිහට පේන අවම දුර අපි හඳුන්වන්නේ දරුවනේ විභේදනය කියලා. එතකොට දරුවනේ සාමාන්‍ය මිනිස්සුන්ට ගස්සුත් එහෙම මිනිස් ඇසේ විභේදන බලය 0.1 mm. එතකොට මේ මිනිස් ඇසේ විභේදනය 0.1 mm කියන එක අදහස මොකක්ද දරුවනේ? කිසියම් ලක්ෂයන් දෙකක් අපිට ලං කරන්න පුළුවන් කිට්ටු කරන්න පුළුවන් 0.1ක් වෙනකන් ලං කරන්න පුළුවන් ඒ 0.1ක් දක්වාම අපිට ඒක ලක්ෂයන් දෙකක් විදිහට පේනවා 32ක් විදිහට පේනවා හැබැයි 0.1කට වඩා තවත් ලං කරොත් අපිට ඒක දරුණේ වෙන වෙනම 32ක් විදිහට පැහැදිලිව පේන්නේ නැහැ 32කට සම්බන්ධ වෙන විදිහ තමයි පේන්නේ එහෙනම් මතක තියාගන්න විභේදනය සහ විශාලනය එතකොට මිනිස් ඇසේ විභේදනය නම් 0.1 mm. ඔබ තමයි භාගයට අනිවාර්යම අහන්නේ. ඒ වගේම විශාලනයේ මතක තියාගන්න දරුවනේ සාමාන්‍ය සංයුක්ත ආලෝක අන්වේක්ෂක මංකොයි විශාලන 2000ක් වෙනවා කියලා. ඒ වගේම ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂක මංකොයි විශාලන 105ක් පමණ වෙනවා කියලා. ඉතින් භාගයට ගොඩක් දුර යන ඔබේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ආලෝක අන්වේක්ෂක සහ ඉලෙක්ට්‍රෝන අන්වේක්ෂක අතර වෙනස්කම් ලැයිස්තුගත කරන්න කියලා. එතකොට ඔයාලා කොහොමද මේ වෙනස්කම් ලියන්නේ? ආලෝක අන්වේක්ෂණ ආලෝක ධාරාවක් මගින් ක්‍රියාත්මක වේ. ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂණ දරුවනේ ඉලෙක්ට්‍රෝන ධාරාවක් මගින් ක්‍රියාත්මක වේ. ඊළඟට අපිට ලියන්න පුළුවන් විශාලනය පිළිබඳව. ආලෝක අන්වීක්ෂක විශාලන බලය 2000ක් පමණ වන අතර ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂක විශාලන බලය 105ක් පමණ වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම දරුවනේ ආලෝක අන්වීක්ෂකකින් නම් අපිට අජීවී සජීවී යන නිදර්ශක වර්ග දෙකම නිරීක්ෂණය කරන්න පුළුවන්. නමුත් ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂක නම් අපිට නිදර්ශක බලන්න වෙන මොන නිදර්ශක පමණද අජීවි නිදර්ශක පමණක් කරව මතක තියා ගන්න. අනේ විදිහ තමයි උනන්ට ආලෝක සහ ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ සංසන්දනයක් කරන්න ගියොත් එම කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම දරුවනේ වර්තමානයේදී සුදු ජීවීන් හොඳින්ම නිරීක්ෂණය කරන්න නම් අපිට භාවිත කරන්න පුළුවන් මොකද්ද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂ භාවිත කරන්න පුළුවන්. ඒ හේතුව තමයි ආලෝක අන්වීක්ෂකෙන් අපිට බේන්නේ 2000 වාරයක් පමණක් විශාල ලැබෙන්නේ. එතකොට සාමාන්‍ය වල ඉදිරි පන්තියේදී කතානවා අපේ දේහයේ තියෙන සෛල පිළිබඳව. ඒ සෛලයක් ගත්තොත් එහෙම සෛලයක් ඇතුලේ තියෙන කොටස් හොඳින්ම නිරීක්ෂණය කරන්න දරුවනේ එතෙදිත් අපි භාවිතයට ගතියුත් මොකද? ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂය කියන එක හොඳට මතක තියාගන්න. එතකොට දරුවනේ අපි මුලින්ම කතා කළා පාඩමේ ආරම්භයේදී කතා කළා එක කාචයකින් පමණක් හදපු මොකක් පිළිබඳවද? අත් කාචය එහෙම නැත්නම් සරල අන්වීක්ෂය පිළිබඳව. ඊළඟට අපි කතා කරලා දරුවනේ කාච දෙකක් එකට සම්බන්ධ කරලා හදලා තිබුණ මොකද සංයුක්ත අන්වීක්ෂ පිළිබඳ මේ අවස්ථා දෙකේදීම මේ දෙකම අපි භාවිතයට ගත්තේ මොකද දරුවනේ පොඩා දේවල් විශාල කර බලා ගන්න. ඔබට මතකයි 6 වසර පන්තියේදී ඔබ ඉගෙන ගත්ත සුත්‍ර ජීවීන් ප්‍රමාණයෙන් විශාල කරලා බලා ගන්න තමයි ඔයාලා මොකක් භාවිත කරේද? සංයුක්ත අන්වීක්ෂ භාවිත කළේ. එතකොට ඒ අන්වීක්ෂවලදී ඒ කුඩා දේවල් විශාල කරලා බලා ගන්න පුළුවන්. ඒක නිසා තමයි දරුවනේ විද්‍යාවේ දියුණුවක් ඇති වෙලා තියෙන කෙනෙක් හොඳට මතක තියාගන්න. ඒ වගේම අන්වීක්ෂ භාවිතයේදී සාමාන්‍ය ගොඩක් ළමයි එක හැක් වහනවා එක හැකින් තමයි බලන්නේ.
එහෙම අවශ්‍යතාවයක් නැහැ. ඇස් දෙකම විවෘත තියාගෙන තබා ගන්න පුළුවන්. හැබැයි මතක තියා ගන්න අර ඇස ඇස සහ උපලිත අතර අවම දුර සෙන්ටිමීටර් 1ක්වත් තබා ගත යුතුයි. එහෙම නොත් තමයි අපිට හොඳට පැහැදිලිව නිදර්ශකය බලා ගන්න පුළුවන්. ඒ වගේම පුළුවන් තරම් නිදර්ශකය ඉතාම තුනීවට ගන්න එක තමයි හොඳ. ඔයගලන්ට පාසල් විද්‍යාගාරයේදී කොපුල් සෛල එහෙම නැත්නම් මේ කම්බුල ඇතුළු පැත්තේ සෛල නිරීක්ෂණය කරන්න තියෙනවා. දරුණේ මේ කම්බුල ඇතුළු පැත්තේ තියෙන සෛල අපිට යෝගට් හැන්දක් වගේ භාවිත කරලා සූරලා ගන්න පුළුවන්. මේ කම්බුල ඇතුළු පැත්තේ තියෙන සෛල තමයි දරුණේ අපි හඳුන්වන්නේ කොපුල් සෛල කියලා. ඔයාලා දන්නවා ශාක හැදෙනවා ශාක සෛල වලින්, සත්තු හැදෙනවා සත්තු සෛල වලින්. අපි ශාක සෛල විදිහට ලුණු සිවියක් නිරීක්ෂණය කරනවා. ඒ වගේම සත්තු සෛල විදිහට මේ කම්බුල ඇතුළු පැත්තේ තියෙන නැත්නම් කොපුල් සෛල නිරීක්ෂණය කරනවා. ඒ වගේ අවස්ථාවකදී අපි මේ කොපුල් සෛල නියදී අරගෙන දරුවනේ ජලයේ සෛද බඳුනකටයි දාන්නේ. ඒකට හේතුව තමයි කොපුල් සෛල වේලෙන්න පුළුවන්. වේලුනොත් එහෙම අපිට ඒව හොඳින් නිරීක්ෂණය කරගන්න බැහැ. ඒ වගේම මෙව නිරීක්ෂණය කරද්දී මෙව බලද්දී හොඳට මතක තියාගන්න පිරිසුදු කදා තමයි භාවිතයට ගත යුත්තේ. ඒ පිරිසුදු කදාවක් මත තමයි අපි කොපුල් සෛල තියන්න ඕන. ඒ තියෙන කොටත් පින්සලක් භාවිත කරලා තමයි තියන්න ඕන. එතකොට අපිට හොඳින් නිරීක්ෂණය කරන්න පුළුවන්. ඒ වගේම ඒ කදාව මත ඒ නිදර්ශකයේ තියලා තවත් පොඩි වීදුරු පෙත්තකින් වහනවා. ඒ වහන වීදුරු පෙත්තට කියනවා දරුණු අපි වැසුම් පෙත්ත කියලා. වැසුම් පෙත්ත. අනේ විදිහ තමයි අපි කිසියම් නිදර්ශකයක් නිරීක්ෂණයට පෙර සූදානම් කරගත යුත්තේ. පැහැදිලිවම දා හොඳින් මතක තියාගන්න සෑම විටම පිරිසුදු කදා භාවිත කළ යුතුයි. මොකද කදාව අපිරිසුදු වෙලා තිබුණොත් ඒකේ තියෙන වෙන වෙන දේවල් තමයි අපිට පේන්නේ. අපි පරීක්ෂා ලක් කරන දේ අපිට පේන්නේ නැති වෙන්න පුළුවන්. ඒ වගේම දරුවනේ තවත් පැහැදිලි කරනවා තමයි මුලින්ම නිරීක්ෂණය කරන්න ඕන අවබලය යටතේ ක්‍රමක්‍රමයෙන් තමයි මැදි බලය සහ අධි බලය භාවිත කර යුත්තේ. එතකොට අපි කතා කරේ දරුවනේ අන්වීක්ෂණය නිවැරදි භාවිත කරන බලන් ටියුට් එකේ පිටුවන් 10 මම ඔයගොල්ලන්ට දීලා තියෙනවා. මේ පාඩමට අදාළ අභ්‍යාස වල ප්‍රශ්න කිහිපයක්, ඒ ප්‍රශ්න ටික හැමෝම කරන්න, ඊට අදාළ පිළිතුරු ටික අපි ඊළඟ පාඩම් කොටසදී සාකච්ඡා කර බලමු.